සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්බේ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සම්බේ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සම්බපාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි අභිධර්ම සාකච්ඡාවයි සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි අභිධර්මයේ දැන් කොටස් කිහිපයක්ම සාකච්ඡා කරගෙන ගිහිල්ලා රූපකාණ්ඩයේ තමයි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ. රූපේ, ශරීරයේ තියෙන රූපේ ගැන. එතකොට මේ රූප කොටස් 28ක් විදියට බෙදිලා අපි එකින් එකට රූප ගැන සාකච්ඡා කරා. ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව වශයෙන්. අපට අද තියෙනවා මේ රූපේ බෙදීම්, විවිධාකාර බෙදීම් තියෙනවා. ඒව දැනගැනීම ඉතාම වැදගත් විපස්සනා භාවනාවට. ඒ වගේම රූපේක ආයුෂ කොච්චර කාලයක් පවතිනවද කියන එක ගැනත් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි PDF එක අරගෙනම සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. මාලිනී මහත්මිය පේනවද? අවසරයි සමනස පේනවා. මේ හරි. හොඳයි, එතකොට ඔන්න අපිට 27 වන ප්‍රෝග්‍රෑම් ගෲප් එකට දැම්මා. එතකොට ඒක අරගෙන අපි සාකච්ඡා කරමු. එතකොට මේ රූපයන්ගේ ආයුෂ, ඒ රූපය පවතින ආයුෂ ගැන තමයි අපිට ඉගෙන ගන්න එක විපස්සනා භාවනාවේදී ඉතාම වැදගත් දෙයක්. අපි හිතුවට මේ ජරාවට, ඒ කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ඒ දීර්ඝ කාලයක් ගිහිල්ලා තමයි ඒක විනාශයට පත් වෙන්නේ කියලා එහෙම දෙයක් නෙමෙයි පින්වතුනි මෙතන තියෙන්නේ. මේක එක මොහොතක් පාසාම බිදි බිදි යන රූපයක් තමයි අපිට තියෙන්නේ. සිත ගත්තාම චිත්තක්ෂණ තුනයි. අපි කියවනේ මේ සිතක පවතින චිත්තක්ෂණ තුනයි. උපාදේශනේ, තිතිෂණේ, භංගෂණේ. උප්පාද තිති භංග. අකට භංග. ඔන්න ඔහොම දැක්තාම අපි කියන්නේ කුඩා චිත්තක්ෂණ. කුඩා චිත්තක්ෂණ තුනයි. නැත්තම් චිත්තක්ෂණයි. තමයි සිතක් පවතින්නේ. එතකොට මෙන්න මේ සිතක් ඇති වෙලා ප්‍රධාන වෙලානේ වල ස්වභාවය කාලයේ 17ක් තමයි රූපයක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17ක් තමයි ජීවත් වෙන්නේ. චිත්තක්ෂණ 17ක් කියන්නේ රූපයක් ඇති වෙලා පැවිදලා නිරුද්ධ යනකොට සිත් 17ක් ඇති වෙලා පැවිත්‍රා නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඒකයි චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ. චිත්තක්ෂණ 17ක්. සිත් 17ක් විදිලා යනකොට තමයි රූපයක් විදිලා යන්නේ.
එතකොට සිතක් විදිල යන කාලය බොහොම වැඩි. හැබැයි රූපේ ඊට වඩා සිත් 17ක් විදිල යනකොට තමයි හටගත්තු රූපයක් විදිල යන්නේ. සාමාන්‍යයෙන් රූප ගැන කියනකොට. එතකොට මේ චිත්තක්ෂණ 17යි කිව්වට මේක කුඩා චිත්තක්ෂණ විදියට ගත්තොත් එහෙම ඒක එතකොට අපිට ගන්න පුළුවන් ඉන්නවා දැන් මේ 17 තුනින් වැඩි වෙනවා. නේද? තුනින් වැඩි වෙන්න. එතකොට ඒ විදියට එතකොට 50ක් විතර එනවා. චිත්තක්ෂණ 52ක් එනවා. නේද? ඒ චිත්තක්ෂණ 52ක් විදියට යෙදෙනකොට ඒ රූපේ පවතින කාලය තමයි එතනින් අපට නිරූපණය කරලා දෙන්නේ. නිරූපණය කරලා දෙන්නේ. එතකොට අපි රූපය ගැන ගත්තාම චිත්තක්ෂණ 17යි. එතකොට මෙතන තියෙනවා 28 රූපයන් අතරින් විඤ්ඤප්ති රූප දෙක සහ ලක්ෂණ රූප හතර හැර. දැන් අපිට රූප ගැන අවබෝධයක් තියෙනවනේ. නේද? රූප 28 වෙන්නේ කොහොමද? රූප 28 බෙදෙන්නේ මහා භූතයි. මහා භූත හතර. මතක් කරගමු. මහා භූත. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි. ඊළඟට මහා භූත හතරයි ප්‍රසාද රූප පහයි. ප්‍රසාද රූප. ප්‍රසාද රූප පහයි. මොනවාද? චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද. නේද? එතකොට මේ ප්‍රසාද රූප පහයි. ඊට පස්සේ ගෝචර රූප. ගෝචර රූප පහක් විදියට තිබ්බට අපි කියන්නේ හතරයි. ඒ තමයි රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. මේ පොට්ටබ්බ රූපය කියලා තිබ්බට මේ පොට්ටබ්බය තුළ ස්පර්ශ රූපය තුළ තියෙන්නෙම පඨවි තේජෝ වායු කියන තුන. ඒ නිසා ඒක මහා භූත වල තියෙන නිසා අපි පොට්ටබ්බ රූප කියලා එකක් ගන්නෙ නෑ. එතකොට ගෝචර රූප හතරයි. ඊට පස්සේ තියෙනවා හදේ හෘද වස්තු රූපය. හදේ රූපය කියමුකෝ, හදේ රූපය කියමුකෝ. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිත ඉන්ද්‍රිය රූපය. ඊළඟට ආහාර රූපය. ඊළඟට අවකාශ රූපය, නැත්තම් පරිච්ඡේද රූපය. ඔහොම හතරක් කියලා. ඊට පස්සේ තියෙනවා විකාර රූප පහයි. විකාර රූප පහක් වෙනව මොනවද නේද? පුරුෂ භාව රූපේ, ස්ත්‍රී භාව රූපයයි. ඊළඟට ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා රූපය. ඒවට තමයි අපි කියන්නේ විකාර රූපය. ඒකට පහයි. ඊළඟ ලක්ෂණ රූප හතරයි. ලක්ෂණ රූප හතරයි. ලක්ෂණ රූප කියන්නේ මොනවද? උපා මේ ලක්ෂණ රූප එනවා පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ හට ගන්න රූප, පවතින රූප, උපචේ සන්තති අනිච්චතා ජරතා රූප. උපචේ සන්තති අනිච්චතා ජරතා රූප. ඒවට තමයි අපි ලක්ෂණ රූප කියන්නේ. එතකොට ඔන්න ඔතන 28ක් විදිහට එනවා. එතකොට මේ 28 වල 28ම, ඒ රූප 28ම චිත්තක්ෂණ 17ක් ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ. එහෙම ජීවත් වෙන්නේ සමහරක් ඒවා විතරයි. සමහරක් ඒවල එහෙම වෙන්නේ නැහැ. අපි බලමු. ඒ තමයි 28 රූපයන් අතරින් විඤ්ඤප්ති රූප දෙක සහ ලක්ෂණ රූප හතර. විඤ්ඤප්ති රූප දෙකයි ලක්ෂණ රූප හතර. රූප හතර ඇර ඉතිරි 22 රූපයන් ගේ ආයුෂයේ චිත්තක්ෂණ 17ක් එවත් කුඩා චිත්තක්ෂණ 51කි. හා එතකොට සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන්නේ රූප 22යි. රූප 22යි එහෙම ජීවත් වෙන්නේ. මොකද 22යි එහෙම චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන්නේ. ඒ චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන්නේ නැති රූප තමයි මොනවද? විඤ්ඤප්ති රූප දෙක. ඒ විඤ්ඤප්ති රූප දෙක කියලා කියන්නේ කාය විඤ්ඤප්ති, වාචී විඤ්ඤප්ති. දැන් මෙතන තියෙනවා මේ විකාර රූප වලට එන්නේ විඤ්ඤප්ති රූප දෙකයි, ලහුතා මුදිතා කම්මඤ්ඤතා රූපයි. ඊළඟට මේ මෙතන තමයි භාව රූප දෙක තමයි දෙකකුත් එනවා. මට ඒක වැරදුනවා. භාව රූප දෙකයි.
එතකොට මෙතන මේ විඤ්ඤාප්ති රූප දෙක. විඤ්ඤාප්ති රූප දෙක කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති. ඒ දෙකත් චිත්තක්ෂණ 17ක් නැහැ. ඒ වගේම ලක්ෂණ රූප. ඒවත් චිත්තක්ෂණ 17ක් නැහැ. නේද? උපජේ සන්තති අනිච්චතා ජරතා කියන ලක්ෂණ රූප හතරෙත් චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන්නේ. මොනවද චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන්නේ නැති රූප? ඒ තමයි විඤ්ඤප්ති රූප දෙකයි. ඒ කියන්නේ කාය විඤ්ඤප්ති, වචි විඤ්ඤප්ති රූප දෙක චිත්තක්ෂණ 17ක්ම නැහැ. ඒ වගේම ලක්ෂණ රූප හතර නැත්නම් ලක්ෂණ රූප හතර කියන උපචේ සන්තති අනිච්චතා ජරතා කියන රූපත් චිත්තක්ෂණ 17ක් නැහැ. ඒ විදිහට තමයි එන්නේ. එතකොට චිත්තක්ෂණ අර විදිහට තමයි යෙදিলা තියෙන්නේ. ඊළඟට තියෙන විඤ්ඤප්ති රූපයන්ගේ ආයුෂයේ එක් චිත්තක්ෂණයක් හෙවත් කුඩා චිත්තක්ෂණ තුනක්. විඤ්ඤප්ති රූපේ, ඒ කියන්නේ කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති රූපවල ගත්තොත් එහෙම ආයුෂයේ එක් චිත්තක්ෂණයවත්, ඒ කියන්නේ චිත්තක්ෂණේ කාය විඤ්ඤප්තිය පවතින්නේ චිත්තක්ෂණයයි, වචී විඤ්ඤප්තිය පවතින්නේ චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි පවතින්නේ, කාලයක් විතරයි පවතින්නේ. ඊළඟට උපචේ සන්තති අනිච්චතා ලක්ෂණ රූපයන්ගේ ගත්තහම මෙතන 26ක් වෙනවා නේද? මෙතන 22ක් වෙනවා. එතකොට උපචේ සන්තති අනිච්චතා, අර ලක්ෂණ රූපවල තිබ්බනි උපචේ ගන්නේ රූපය, සන්තති පවතින රූපය, අනිච්චතා දිරණ රූප මේ විනාශ වෙලා යන රූපය කියන මේ ලක්ෂණ තුන තුළ තියෙන චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ එකයි. කුඩා චිත්තක්ෂණ එකයි. දැන් චිත්තක්ෂණයට කුඩා චිත්තක්ෂණ තුනක් තියෙනවනේ. ඒකෙන් කාය විඤ්ඤප්තියයි වචි විඤ්ඤප්තියයි ගත්තාම එතන චිත්තක්ෂණයක් තමයි ජීවත් වෙන්නේ. නැත්තම් කුඩා චිත්තක්ෂණ තුනයි. හැබැයි උපචය සන්තති අනිච්චතා කියන ලක්ෂණ රූපයන්ගේ කුඩා චිත්තක්ෂණයක් තමයි ජීවත් වෙන්නේ. කුඩා චිත්තක්ෂණයයි. ඒක පටලව ගන්න එපා. ඊළඟට ජරතා, ඒ කියන්නේ රූපයේ දිරණ අවස්ථාව ගත්තහම ඒ ජරතා රූපයන්ගේ ආයුෂයේ කුඩා චිත්තක්ෂණ 49යි. ඒ කියන්නේ 49යි. ඒ කියන්නේ පින්වතුනි, දැන් මේ උපචේ කියන්නේ රූපය හටගන්න විදිය, ඊළඟට සන්තති කියන්නේ රූපය පවතින විදිය පවතිනවා, ඊළඟට ජරතා කියලා කියන්නේ මේක දිරනවා, ඊළඟට අනිච්චතා කියන්නේ නැති වෙනවා. එතකොට මේකේ වැඩි කාලයක්ම රූපය පවතින්නේ මෙන්න මේ ජරතා කියන අවස්ථාව, දිරණ අවස්ථාව නේද? අර අපි කිව්වනේ කුඩා චිත්තක්ෂණ නම් 51ක් එන්න ඕන කියලා. ඒ 51ේ පළවෙනි කුඩා චිත්තක්ෂණය තමයි උපචේ අවස්ථාව. ඊළඟට අවසාන චිත්තක්ෂණය තමයි අනිච්චතා අවස්ථාව. ඊට මැද ගත්තාම සන්තති සහ මේ සන්තති කියන එකක් තිබ්බට අර දිරණ අවස්ථාව තමයි වැඩිම තියෙන්නේ. එතකොට මේ 51කින් කුඩා චිත්තක්ෂණ දෙකක් අයින් කරාම 49ක් වෙනවා. එතකොට අපි ඔන්න ඔය ටික විතරයි තේරුම් ගන්න ඕන. එතකොට චිත්තක්ෂණ 17ක්ම ජීවත් වෙන රූප මොනවාද? ඒ තමයි විඤ්ඤප්ති රූප දෙක හැර, ලක්ෂණ රූප හතර හැර, අනිත් සියල්ලම ඒ කියන්නේ දැන් මෙතන විඤ්ඤප්ති රූප දෙකයි ලක්ෂණ රූප දෙකයි 6ක් වෙනවනේ. 28න් 6ක් අයින් කරාම 22යි. ඒ ටික අයින් කරාම අනිත් රූප සියල්ලම චිත්තක්ෂණ 17ක් ජීවත් වෙනවා. ඒකෙත් විඤ්ඤප්ති රූප, කාය විඤ්ඤප්තියයි වචී විඤ්ඤප්ති රූප චිත්තක්ෂණයක් ජීවත් වෙනවා. නැත්තම් කුඩා චිත්තක්ෂණ තුනක් ජීවත් වෙනවා. එතකොට උපචේ සන්තති අනිච්චතා කියන රූපයන් ගත්තොත් එහෙම ඒවා කුඩා චිත්තක්ෂණ එකයි තියෙන්නේ. හැබැයි ජරතා රූපය කුඩා චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් එහෙම 49ක් ජීවත් වෙනවා. ඔන්න ඔය තමයි අපි තේරුම් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තවත් වැදගත්ම කාරණාවක් තමයි මේක, රූප විභාගේ. මේ රූප විවිධ නම් වලින් හඳුන්වනවා සහ මේක විවිධ විදියට බෙදෙනවා. අපි ඒක ගැන දැන් චුට්ටක් විස්තර වශයෙන් ඉගෙන ගමු.
එතකොට මේකේ තියෙනවා නිෂ්පන්න රූප සහ අනිෂ්පන්න රූප. එතකොට මේ 28ක් රූප තිබ්බනේ. ඒ රූප 28 අතරින් අපි ගත්තොත් එහෙම නිෂ්පන්න රූප තියෙනවා අනිෂ්පන්න රූප. මොකක්ද මේ නිෂ්පන්න රූප කියන්නේ? මොකක්ද අනිෂ්පන්න රූප කියන්නේ? එකක් තමයි නිෂ්පන්න රූප කියලා කියන්නේ කර්මාදී ප්‍රත්‍යයන්ගින්ම හටගන්න රූප. නේද? කර්ම ප්‍රත්‍යයන්ගින් හටගන්න රූප තමයි නිෂ්පන්න රූප කියලා කියන්නේ. නිෂ්පන්න රූප. ඒකට අපි කියනවා තවත් නමක් ස්වභාව රූප, ලක්ෂණ රූප, රූප රූප, සම්මර්ෂණ රූප කියලාත් කියනවා. එතකොට කර්මාදී ප්‍රත්‍යයන්ගින් නිපදවන ලද රූප වේ. මේ රූප 18කි. එහෙම රූප 18ක් තියෙනවා. එනම් මහා භූත 4යි, ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, භව රූප 2යි, හදේ රූපයයි, ජීවිතින්ද්‍රි රූපයයි, කබලින්කා ආහාර රූපයයි. මේවා ඔක්කොම කර්ම. කර්මාදී කියන්නේ නැහැ, කර්ම ප්‍රත්‍යයන්ගෙන් නිපදවන රූප. ඊට පස්සේ තියෙනවා අනිෂ්පන්න රූප, කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් නූපද රූප. කර්මාදී ප්‍රත්‍යයන්ගින්ම හැදුන නැහැ. ඒ කියන්නේ කර්මයෙන් හැදුනේ නැහැ. ඒව තමයි ආකාශ රූපයයි, විඤ්ඤප්ති රූප 2යි, විකාර රූප 5යි, ලක්ෂණ රූප 4යි. ඔන්න ඔක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට නිෂ්පන්න කර්මාදී ප්‍රත්‍යයෙන් හටගත්තු රූපය 18යි, අනිෂ්පන්න රූප කර්මාදී ප්‍රත්‍යයෙන් හටගත්තේ නැති රූප තියෙනවා කීයක්ද? 10ක්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙනවා සියලුම රූපයේ ලක්ෂණ 8කින් ඒක විදවි. එය පහත පරිදි වේ. එක වැදෑරුම් වෙනවා. රූපය ඔක්කොම එකම විදියට ගණන් ගන්නවා. මෙන්න මේ 8 ආකාරයෙන් බෙදෙනවා. ඒ තමයි අහේතුක. මේ රූපවලට කියනවා නම අහේතුක කියලා. නේද? දැන් සිත ගත්තාම හේතු හේතුවක් තියෙනවා. නමුත් සිත ගත්තාම හේතුවක් තියෙනවනේ. හේතු කීයද? 6ක් තියෙනවා. එක්කෝ ලෝභය, ද්වේෂය, මෝහය, නැත්නම් අලෝභ, ද්වේෂ, මෝහ. හේතු තියෙනවා. හැබැයි රූපයට අපි හේතු කියනවා කියලා කියන්නේ. ඒකට කියන්නේ අහේතුක. අහේතුක රූපවල තියෙන ප්‍රත්‍ය කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍යයන් තමයි රූපයක තියෙන්නේ. තේරෙනවා. හැබැයි නාමයක නැත්තම් සිතට පවතින හේතු. ඒක මතක තියා. ඒක නිසා අපි රූපයට අහේතුකයි කියලා කියනවා. අහේතුකේ නාම ධර්මයන්ට අරමුණේ ස්ථිරව පිහිටීමට උපකාරවන අලෝභ ආදී හේතු ධර්ම මේ රූප 28ට හේතු නොවේ. ඒ කියන්නේ රූපයක් ඇති වෙන්න, පවතින, නැති වෙන්න මේ ලෝභයක්වත්, ද්වේෂයවත්, මෝහයවත්, අලෝභයවත්, අද්වේෂයවත්, අමෝහයවත් යෙදුන්නේ නැහැ. තේරුණාද? සිතක් හැබැයි පවතින, හටගන්න එක්ක ලෝභය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා, නැත්නම් අලෝභය මුල් වෙලා, අද්වේෂය මුල් වෙලා, අමෝහය මුල් වෙලා තමයි සිතක් කියන එක ඇති වෙන්නේ. හැබැයි රූපයට එහෙම නෙමෙයි. රූපයට හේතුනේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී නෙමෙයි. රූපයට ප්‍රත්‍ය වුණා කියලා කියන්නේ ප්‍රත්‍ය. ඒක අපි කියන්නේ ප්‍රත්‍ය කියලා. හේතු කියලා කියනකොටම ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, මෝහ කියන එක තමයි හේතු කියන එකට ගණන් ගන්නේ. හැබැයි ප්‍රත්‍ය කියලා කියනකොට රූපයට හේතු වෙන ප්‍රත්‍ය ඒ තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන එක. එහෙම තමයි දෙන්නේ. අපි රූපයට අහේතුක කියලා කියනවා. ඊළඟට සප්පච්චේ. ප්‍රත්‍යයන් සහිතයි. ඒතර රූපයට අපි ගණන් ගන්න ප්‍රත්‍යයන් සහිතයි. ඒ තමයි රූපයන්ට හේතු නොමැති වුවද. රූපයන්ට හේතු නැහැ. හැබැයි කර්මාදී සතර ප්‍රත්‍යයන් අතරින් යම් ප්‍රත්‍යයකින් රූප හටගන්නේ වේ. කර්මාදී සතර ප්‍රත්‍යයකින් තමයි මේක හටගන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ එන රූපේට ලෝභයවත්, ද්වේෂයවත්, මෝහයවත්, අලෝභයවත්, අද්වේෂයවත්, අමෝහයවත් යෙදුන්නේ නැහැ. නේද? දැන් රූපය තුල මම නැහැ කියලා දැක්ක කෙනාට එහෙනම් රූපය හටගන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒක නැති කරලා දෙන්නෙම මේ ප්‍රත්‍යයන්, රූපයට ප්‍රත්‍යයන් හේතු වෙන බව දැන ගැනීම තුල. රූපයන්ට ප්‍රත්‍යයන් තියෙනවා. ඒ රූපයන්ට හේතු වන ප්‍රත්‍යයන් දැන ගැනීමම අන්න අර සැක නැති වෙන්න හේතුවක් වෙනවා. ඒ ප්‍රත්‍යයන් දකින්න නැති නිසා තමයි පින්වතුනි හිතෙන්නේ මම මේක මම තමයි කරන්නේ. නැත්නම් දෙවියන් තමයි මේක මැව්වේ. බ්‍රහ්මයා තමයි මේක මැව්වේ කියලා
දෘෂ්ටි ඇති වෙන්නේ පින්වතුනි මේ ප්‍රත්‍යයන් දකින්නේ නැති නිසා. හැබැයි මේ රූපයන්ට ප්‍රත්‍යයන් හේතු ඇති වෙන්නේ කියලා අපි දැන් දන්නවා. ඒක නිසා අපි ඒවට කියනවා සප්පච්චේ. සප්පච්චේ. ඒ ප්‍රත්‍යයන් තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන එක. ඊළඟට තියෙනවා රූපයන්ට කියනවා සාසව කියලා. ආශ්‍රව සහිතයි කියලා කියන්නේ. ආශ්‍රව කාමාදී කෙලෙසියෝ ආශ්‍රව නම් වේ. කාම කෙලෙස තමයි ආශ්‍රව කියන්නේ. රූප ධර්ම තමාම අරමුණු කොට උපන් ආශ්‍රව සහිත බැවින් සාසව නම් වෙන. එතකොට මේ රූප තමන්මම අරමුණු කරගෙන උපදිනවා නේද? ඒ රූපම අරමුණු කරගෙන රූපම උපදිනවා. දැන් ගත්තාම අපි මොකක් හරි ලස්සන දෙයක් දැක්කහම ඒ රූපය ගැන ඇලෙනවා නේ, කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත නිසාම ඒ කැමැත්තට තමයි අපි කියන්නේ ආශ්‍රවය කියලා නේද? මේක හරි ලස්සන එකක් නේ කියලා හිතනකොටම කාම ආශ්‍රව. මේක මට ලබන්න තිබ්බනම් හොඳයි කියලා හිතනකොට භව ආශ්‍රව. මේක මම ඇඳගත්තා නම් හොඳයි, මේක මම මගේ කියලා හිතනකොටම දිට්ඨාශ්‍රව. මේ ඔක්කොම ඇති වෙන්නේ අවිජ්ජාශ්‍රව නිසා මුලාවටපත් වෙන. එතකොට අර රූපයේ කෙරෙහි තියෙන බැඳීම පින්වතුනි අපට රූපයක් නැවත සකස් කරලා දෙන. ඒක තමයි මෙතන කිව්වේ සාසව, ආශ්‍රව සහිතයි නේද? ආශ්‍රව සහිතයි. ඊළඟ සංකත, මේක ගොඩක් වැදගත් දෙයක්. සංකත නිසාම තමයි පින්වතුනි දේවල් සංකත දේවල් අනිවාර්යයෙන්ම අනිත්‍ය වෙනවා. මොකද සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි මේක ඇති උනේ පැවතුනේ. හේතු ප්‍රත්‍යයන් එහෙනම් නැති වෙනකොට මේක අනිත්‍ය වෙනවා. අන්න ඒකයි නිවන හැර අනිත් හැම දෙයක්ම සංඛාර කියලාත් කියනවා, සංකත කියලාත් කියනවා. හේතුන්ගෙන් හටගත්ත හේතු නිසා පවතින දේවල්. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත හේතු නිසා පවතින දෙයක් නම් අනිවාර්යෙන් මේ හේතු නැති වෙනකොට ඒක ස්ථිරව තියන්න බෑ, අනිත්‍යයි. නේ? අනිත්‍ය වෙනවා. එහෙනම් මේ සංකත කියලා කියන්නේම මේ රූපයන්ට සංකත කියනවා. හේතුන් හේතු ප්‍රත්‍යයන්ගින් නිපදවන ලද සියල්ලම සංකත වේ. රූපයන්ට ප්‍රත්‍යක් ඇති බැවින් සංකත නම් වේ. නිවන ප්‍රත්‍යයන්ගින් හට නොගන්නා බැවින් අසංකත නම් වේ. අන්න ඒකයි. නිවන කියන්නේ ප්‍රත්‍යයන්ගින් පවතින එකක් නෙමෙයි. ඒක නිසා නිවන අසංකතයි කියලා කියනවා. ඒක නිසා තමයි නිවන කියන එක අනිත්‍ය වෙන්නේ නැත්තේ, දුක් වෙන්නේ නැත්තේ. හැබැයි නිවන අනාත්මයි. නේ? අනාත්මයි. ඒක නිසා මේ රූපයන්ට අපි සංකතයි කියනවා, නාම ධර්මයටත් සංකතයි කියනවා. හැබැයි නිවන කියන එකට අසංකතයි. මොකද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ නැති නිසා. රූපය ප්‍රත්‍යයන්ගෙන් හටගන්න නිසාම ඒකට සංකත කියලාම කියනවා. ලෞකිකයි. ලෞකික කියන්නේ නව ලෝකෝත්තර ධර්ම හැර සෙසු සියල්ල උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයට ඇතුළත්ය. රූප ධර්ම උපාදානස්කන්ධයට අයත් බැවින් ලෞකිකයි. මේවා ඔක්කොම ලෞකික ලෝකෝත්තර ස්වභාවයක් නෙමෙයි, ලෞකික දෙයක්. මේවා ඔක්කොම පරමාර්ථ. හැබැයි ඒවා ඔක්කොම ලෞකික දේවල්, ලෝකෝත්තර මට්ටමේ තියෙන දෙයක් නෙමෙයි. ඒකයි ලෞකිකයි කියලා කියන්නේ. ඊළඟ කාමාවචරය. මේක කාමාවචරය. කාම භූමියට කාම තෘෂ්ණාවට අයත් බැවින් රූප ධර්ම කාමාවචරය. කාම භූමියට කාම තෘෂ්ණාවට අසුවන නිසා ඒව ඔක්කොම අපි කියනවා කාමාවචරයි කියලා. අනාරම්මන කියන්නේ අරමුණක් නැහැ. ඒකත් හොඳට මතක. රූපයට අරමුණක් නැහැ. රූපය හටගන්න අරමුණක් නැහැ. හැබැයි සිත හටගන්න අරමුණක් ඕන නේ. චක්කු විඥානේ සිත හටගන්න නම් රූප ආරම්මණයක් ඕන නේ, අරමුණක් ඕන. ඒකනේ අපි ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවට නාම කියන්නේ. නාම කියන්නේම නැමෙන නිසා, අරමුණට නැමිලා හටගන්න නිසා තමයි නාම කියලා කියන්නේ. හැබැයි මේ රූපේ කියන එකට එහෙම එකක් නැහැ. ඒක නිසා අනාරම්මන කියලා කියනවා. අනාරම්මන. අප්පහාතබ්බ. ඊට පස්සේ තවත් කියනවා අප්පහාතබ්බ. පහාණය කරන්න ඕන නැහැ. රූපේ කියන එක ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. සිතේ තියෙන කෙලෙස් තමයි අපි ප්‍රහාණය කරන්න ඕන. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ එහෙමනේ. ඒකනේ කයට දුක් දෙන්න යන්නේ. කය ප්‍රහාණය කරන්න, රූප ප්‍රහාණය කරන්න යනවා.
සිත ප්‍රහාණය කරන්න යනවා. දැන් ගොඩක් කට්ටිය භාවනා කරන්න ඉඳගත්තර පස්සේ ඉතින් කියනවා මේ අනේ මේ සිතුවිලි එනවනේ ස්වාමීන් වහන්ස, ඈ ඉවරයක් නැතුව මේ එනවා. නෑ, සිතුවිලි අයින් කරන්න ඕනේ නෑ. සිතුවිලි අයින් කරන එක නිවන නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. ඒක පඤ්චස්කන්ධයට අයිති දෙයක්. සිතුවිලි ප්‍රහාණය කරන්න ඕනෙත් නෑ, රූපේ ප්‍රහාණය කරන්න ඕනෙත් නෑ. ප්‍රහාණය වෙන්න ඕන උපාදානේ කෙලෙස්. ඒක නිසාත් මේ රූපය අප්පහාතබ්බ, ප්‍රහාණය කරන්න ඕන නැති දෙයක් කියලා කියනවා. අපි ප්‍රහාණය කරන්න ඕනේ නැහැ රූපේ. නාමයෙන් ප්‍රහාණය කරන්න ඕනෙත් නැහැ. ප්‍රහාණය කෙරෙන්න ඕන කෙලෙස්, ආශව නේද? රාග, ద్వේෂ, මෝහ, අවිද්‍යා, තණ්හා කියන ක්ලේශයන් තමයි ප්‍රහාණය වෙන්න ඕන. උපාදානයන් තමයි ප්‍රහාණය වෙන්න ඕන. පංචස්කන්ධයේ තිබ්බට කමන්නේ. පංච උපාදානේ, උපාදානේ තමයි අයින් වෙන්නේ නේද? උපාදානේ යයි වෙන්නේ. තදංග විස්කම්බන ප්‍රමුච්ඡේද වශයෙන් ප්‍රහීන කළ යුතු කෙලෙස ධර්මියෝ පහා තබ්බ නම් වේ. කෙලෙස් අපි කිව්වනේ තදංග වශයෙන් ප්‍රහාණය කරනවා, විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා. එතකොට ඒ ප්‍රහාණය කරන්නේ කෙලෙස්. කෙලෙස් තමයි ඒ මට්ටම් වලින් ප්‍රහාණය කරන්නේ. ඒ නිසා අපි ඒවට කියනවා පහා තබ්බ කියලා. රූපයන් පහ කළ යුතු ධර්මයක් නොවේ. පහ කළ යුත්තේ රූපයන් පිළිබඳ වූ යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක් වේද, අන්න ඒක තමයි ප්‍රහාණය කරන්නේ. තේරෙනවද? දැන් අපි ගොඩක් දේවල් අයින් කරනවානේ. අයින් කරනවා කියන එක නෙමෙයි. සීලේ එක කොටසක් කෙලෙස් ඇතිවෙන දෙයක් තියෙනවා නම් තාම අපේ මනස දියුණු නැත්තම් අපි ඒ කෙලෙස් ඇතිවෙන දේවල් මගහැරලා ඉන්නවා. හැබැයි ඒ වලින් මගහැරිය කියලම ස්ථීරවම කෙලෙස් වලින් මිදෙන්න බෑ, දුකින් මිදෙන්න බෑ. එහෙනම් අපි ප්‍රහාණය කරන්න ඕන ඒ රූපය කෙරෙහි, ඒ බාහිරෝ අභ්‍යන්තර රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නැත්තම් ආසාව, ඡන්දේ, රාගේ, නන්දි. ඔය ඡන්දේ කියන්නේ, රාගේ කියන්නේ, නන්දිය කියන්නේ එකම වගේ අර්ථයක්. තෘෂ්ණාව කියන්නේ එහෙම තමයි. ඒ ස්වභාවය තමයි අපි අයින් වෙන්න ඕන. ඒ බැඳිලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඉතින් අවිද්‍යාව මුලාව නැති වෙනකොටම අර ඇලීම් ගැටීම් ස්වභාවයන් නැති වෙනවා නේද? ඉතින් ඒක නැති වුණා නම් ඇති රූපේ ප්‍රහාණය කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න ඕන. ඒක රූපය කෙරෙහි තණ්හා ප්‍රහාණය වුණ වෙලා අවසානයේ ඉතින් ආයිත් රූපයන් ඉපදවන්නේ සාසවනේ වෙන්නේ. ඒකයි මෙතනදී මේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඔන්න එතකොට අපි ඉගෙන ගත්තා නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප, කර්මයෙන් හටගන්න රූප, නිෂ්පන්න රූප, ඒවා තියෙනවා 18ක්. අනිෂ්පන්න රූප කියන්නේ කර්මයෙන් හටගන්නේ නැති රූප. අනිෂ්පන්න රූප ඒවා තියෙනවා 10ක්. එතකොට අපි රූපයන්ට පොදු ලක්ෂණ වශයෙන් කියනවා අහේතුක කියලත් කියනවා, සප්පච්චේ කියලත් කියනවා, සාසව කියලත් කියනවා, සංකත කියලත් කියනවා, ලෞකික කියලත් කියනවා, කාමාවචර කියලත් කියනවා, අනාරම්මන කියලත් කියනවා, අප්පහාතබ්බ කියලත් කියනවා. පින්වතුනි මේවා දැන ගැනීම ඉතාම වැදගත්. පින්වතුනි මේ පොඩි පොඩි දේවල් පවා දන්නේ නැති හින්දා තමයි ගොඩක් කට්ටිය වැරදි දෘෂ්ටි ඇති කරගන්නේ නිවන් මාර්ගය පිළිබඳව. ඒක නිසායි මේ හැම දෙයක්ම බුදුන් වහන්සේ කියලා දෙන්නේ. මේවා දැන ගැනීම හොඳ තියරි ගොඩක් ඔලුවට වැටෙනවා නේද? සිද්ධාන්ත ගොඩක් මනසේ වැටෙනවා. මේ රූපය කියන්නේ මෙහෙම එකක් කියන අදහස පැහැදිලිව අපේ ඔලුවට එනවා. ඒකයි අපි මේවා ඉගෙන ගන්න ඕන පින්වතුනි. ඊට පස්සේ තියෙනවා රූපයන්ගේ තවත් විවිධ බෙදී. මොන තවත් බෙදීමක් තියෙනවා. ඒයි මේවත් බොහොම සරල දේවල්, වැඩි හිතන්න දෙයක් නෑ. ඒ තමයි අජ්ජත්තික රූප සහ බාහිර රූප. අපි අහලා තියෙනවානේ අජ්ජත්තික රූප, බාහිර රූප කියලා. එතකොට ඒකට අයිති වෙන්නේ ප්‍රසාද රූප පස. ප්‍රසාද රූප කිව්වෙ මොනවාද? චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන පහයි. පහ අජ්ජත්තික රූප නම් වේ. ඒවා තමයි අජ්ජත්තික රූප. මොකද ආයතනයන්ට අයිති නිසා නේද? චක්ක ප්‍රසාදේ අජ්ජත්තික රූපයක්, සෝත ප්‍රසාදේ අජ්ජත්තික රූපයක්, ගාන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. තේරුණාද? එතකොට මෙන්න මේවා අජ්ජත්තිකයි කියලා කියන්නේ මේක සිත හට ගන්න තියෙන තැන නිසා නේද?
මේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි සිත හටගන්නේ. චක්කු විඤ්ඤාණ සිත, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, දිව්‍යා ප්‍රසාදය, කාය ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි සිත හටගන්නේ. ඒක නිසායි අපි ඒවට කියන්නේ අජ්ජත්තික රූපය කියලා. අජ්ජත්තික රූපය කියලා කියන්නේ ඒකයි. එතකොට රූප 28න් මෙන්න මේ අජ්ජත්තික රූප පහ අයින් කරාම අන්න 23ක් එනවා. ඒ ඉතුරු 23 ඔක්කෝම් බාහිර රූප. මොකද ආයතනයන්ට අයිති නැති නිසා. තේරුණාද? ඒ පුද්ගලයන්ගේ సంతාණයට ඇතුළත් වූ ධර්ම අජ්ජත්තික රූප නම් මේ. సంతාණයට කියන්නේ සිතට. එනම් ආයතනයන් 6. ආයතනයන් 6ට තමයි අජ්ජත්තික කියලා කියන්නේ. එතකොට ඒක අර මන ආයතනය කියන එක කොහොමවත් සිතනේ. ඒක රූපයට අයිති වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ගත්තේ නැහැ. මනස හැර ඉතුරු සියලු ආයතන මෙයට අයත්ය. ඔව්. මනස හැර අනිත් ඔක්කොම සිතට අයති. ඉතින් ඒක ප්‍රසාද රූප නිසා. මේ අජ්ජත්තික රූප පිළිබඳ උපදනා තෘෂ්ණාව මමත්වේ ඉතා මහත්. අපට වැඩිපුරම තෘෂ්ණාවත් මමත්වයත් ඇති වෙන්නේ මෙන්න මේ අජ්ජත්තික ධර්ම පෙරි නිසා. මේ අස ආයතනෙ මම තමයි බලන්නේ. නේද? එහෙම හිතනවා. මම තමයි, මගේ තමයි මේක කියලා හිතනවා. මම තමයි යහන්නේ, මම තමයි මෙතන. මම තමයි සුවඳ බලන්නේ, මම ඉන්නේ මෙතන කියලා හිතනවා. මම තමයි රස බලන්නේ, මම ඉන්නේ මෙතන කියලා හිතනවා. මම තමයි ස්පර්ශව ලබන්නේ, මම තමයි මේක කියලා හිතනවා. නේ? ඒක නිසා, මේක මම කියලා අල්ලගෙන නිසා, තෘෂ්ණාවෙන් බැඳලා නිසා තමයි අපි නිතරම මේකට රූප දෙන්නේ. ඉල්ලන ඉල්ලන එක දෙනවා. ඉල්ලන ඉල්ලන එක දෙනවා. මොකද ඒව කෙරෙහි තමයි වැඩිපුරම තෘෂ්ණාව මමත්වයේ රැඳිලා තියෙන්නේ. ඉතිරි රූපයන් පිළිබඳ ඊතරම් දැඩි තෘෂ්ණාවක් නොමැති බැවින් බාහිර රූප නම් වෙනවා. වැඩි ජාතික රූප කියන බඩු නිසා බාහිර රූප කියන. කොහොම හරි සිතට නැත්තම් సంతාණයට අයිති තමයි අපි මෙතන අජ්ජත්තික රූප කියලා අදහස් කරේ. ඒ තමයි ප්‍රසාද රූප පහ. එතකොට අජ්ජත්තික රූප කියන්නේ පහයි. ඒ කියන්නේ ප්‍රසාද රූප පහ. නේද? සිත් ඇති වෙන්න උපකාර වන රූප. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, සුඛා ප්‍රසාද, කාය ප්‍රසාද. ඉතුරු ඔක්කොම 23 බාහිර රූප විදිහටයි අපි සලකන්නේ. ඒක තේරුණා නේද? හරි. ඊළඟට තියෙනවා වස්තු රූප, අවස්තු රූප. අන්න වස්තු රූප සහ අවස්තු රූප කියලා තියෙනවා. ඒ මොනවාද? වස්තු රූප කියලා කියන්නේ ඒ කියන්නේ සිත හටගන්න උදව් වන තැන තමයි වස්තුව කියලා කියන්නේ. ඒ මොනවාද? ප්‍රසාද රූප පහ. එතකොට මේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙනනේ මං කියවනේ මේ චක්කු විඥාන සිත ඇති වෙන්නේ. සෝත ප්‍රසාදය ඇති කරගෙන සෝත විඥානි, ගාන ප්‍රසාදය ඇති කරගෙන ගාන විඥානි, ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙන ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය ඇසුරු කරගෙන කාය විඥානේ ඇති වෙනවා. එතකොට ප්‍රසාද රූප පහයි හෘද වස්තු රූපේ. සාමාන්‍ය මනස කියන එක ඇති වෙන්නේ මේ හෘද වස්තු ඇසුරු කරගෙනනේ. එහෙනම් ඒකත් වස්තුවක් වෙනවා. වස්තුව කියලා කියන්නේ මේ සිත හටගන්න උපකාරවන ස්ථානවලට. එතකොට ඒ තමයි ප්‍රසාද රූප පහයි හෘද වස්තු රූපේ. ඒ 6 වස්තු රූප කියනවා. එතකොට 28න් 6ක් හරි කරාම 22යි. ඉතුරු රූප ඔක්කොම අවස්තුක රූපේ වෙනවා. එතකොට රූප හටගන්න උපකාර කරන ස්ථාන 6යි. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ සහ හෘද වස්තු රූපේ. ওই ටික තමයි අපි කියන්නේ වස්තු රූපය. අනිත් ඒවා ඔක්කොම අවස්තුක රූපේ. ඊළඟට කියනවා ద్వාර රූප සහ අද්වාර රූප. ඒ ద్వාර ඒ කියන්නේ මේ රූපාදී ඇතුළත් කරගන්න රූප මේ ස්ථානේ. ප්‍රසාද රූප සහ විඤ්ඤාප්ති රූප දෙක වශයෙන් ద్వාර රූප 7යි. ద్వාර රූප කියලා කියන්නේ ප්‍රසාද රූප 5යි විඤ්ඤාප්ති රූප 2යි. විඤ්ඤාප්ති කිව්වේ කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති. මේවට තමයි ద్వාර රූප කියලා කිව්වේ. එතකොට ඒ ප්‍රසාද රූප 5යි විඤ්ඤාප්ති රූප 2යි කියන 7 අයින් වුණාට පස්සේ 21ක් රූප තියෙනවා. ඒවා අද්වාර රූප. පංච විඥානාදී වීති සිත් සහ කායවා කර්මයන් පවත්නා ස්ථානයන්ට ద్వාර කියලා. පංච විඥාන සිත්, විඥාන සිත්, චක්කු විඥාන,
සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. ඒ විඥාන සිත් ඇතිවෙන්නම උපකාරී කවුද? චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද. ඒ වගේම කායාදී ක්‍රියාවන් කරන්න, කාය වාක් ක්‍රියාවන් කරන්න උපකාර කරන්නේ කවුද? ඒ තමයි කාය විඤ්ඤාප්තිය, වචී විඤ්ඤාප්තිය. ඒ නිසා ඒවට අපි කියනවා ద్వාර. ద్వාර රූප එතකොට 7යි, අද්වාර රූප 21යි. ద్వාර රූප කියන්නේ ප්‍රසාද රූප 5යි, විඤ්ඤාප්ති රූප 2යි. ඊට පස්සේ තියෙනවා ඉන්ද්‍රිය රූප සහ අනින්ද්‍රිය රූපේ. ඉන්ද්‍රිය ප්‍රති වෙනවා කියන එක. ඉන්ද්‍රිය රූප තියෙනවා අනින්ද්‍රිය රූප. ඉන්ද්‍රිය රූප කියලා කියන්නේ ප්‍රසාද රූප 5යි, භව රූප 2යි. සහ ඉන්ද්‍රිය රූපය පුරුෂ ස්ත්‍රී පුරුෂ භව රූප. භව රූප කියන්නේ පුරුෂ ස්ත්‍රී භව රූපයි පුරුෂ භව රූපයි. භව රූප දෙක ඉන්ද්‍රිය, ඒ කියන්නේ අධිපති, ඒ කට්ටියම අධිපති කරගෙන ඒ කට්ටියම යමක් කරනවා කියන එක. තමන් අධිපති, තමන්මයි අධිපති වෙන්නේ මේ වැඩේ කරන්නේ. ඉතින් ප්‍රසාද රූපයෙන් මොකද කරන්නේ? තමන්ම අර බාහිර රූපය ඇදලා ගන්නවනේ. එයා අධිපති කෙනෙක්. සෝත ප්‍රසාදයත් එහෙමයි, ගාන ප්‍රසාදයත් එහෙමයි, ජීවහ ප්‍රසාදයත් එහෙමයි, කාය ප්‍රසාදයත් එහෙමයි. ඒ වගේම ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපයටත් අපි කියනවා ඉන්ද්‍රිය ධර්මයක්. ඊළඟට ජීවිත ඉන්ද්‍රියටත් අපි ඉන්ද්‍රිය ධර්මය කියලා කියන ජීවිත ඉන්ද්‍රිය. එතකොට බලන්න ප්‍රසාද රූප 5යි, භව රූප 2යි, ජීවිත ඉන්ද්‍රිය රූපය කියන 5යි 2යි 7යි, 7යි 1යි 8යි. 8ක් අයින් වුණාම ඉතුරු 20ම අනින්ද්‍රිය රූප කියලා කියන. අධිපති භාවයේ දක්වන්නා වූ රූපයෝ ඉන්ද්‍රිය රූප දන් නම් වෙනවා, අධිපති වෙනවා නේ. ඒ කියන්නේ ප්‍රසාද රූප වලින් අර පෙනීම ආදී කරන්න අධිපති වෙනවා. ස්ත්‍රී පුරුෂ භාව වලින් අර ස්ත්‍රී පුරුෂ භාවයේ ඇති කරනවා. ඒ වගේම ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් තමයි පිඟුදින සම්පූර්ණයෙන්ම මේ කය ජීවත්ව පවත්වාගෙන යන ජීවත් කරවන. හරි, ඒවට අපි කියනවා ඉන්ද්‍රිය රූප. ඉන්ද්‍රිය රූපේ අනින්ද්‍රිය රූපේ. ඊළඟට ඕලාරික රූප සහ සූක්ෂම රූප. මේ මේක හරි වැදගත්. සූක්ෂම රූප කියන එකයි ඕලාරික රූප කියන එකයි. ඕලාරික රූප තමයි ප්‍රසාද රූප 5, ගෝචර රූප 4. ගෝචර රූප 4 කිව්වේ මොනවාද? රූප රූප, ශබ්ද රූප, සුවඳ රූප, රස රූප විතරයි. ස්පර්ශ රූපේ ගන්නයි කියලා අපි කිව්වා. එතකොට ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, පඨවි, තේජෝ, වායෝ යන පොට්ටබ්බ රූප 3යි යන මේ රූප 12 ඕලාරික රූප කියනවා. ඕලාරිකයි. මේ දෙක ඕලාරිකව දැනගන්න පුළුවන් රූප. ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, පඨවි තේජෝ වායෝ කියන පොට්ටබ්බ රූප 3යි. ඒ කියන්නේ පොට්ටබ්බ රූපයට අයිති වෙනවා රූප 3ක්. ඈ පොට්ටබ්බ රූපයට අයත් කියලා දැමයි. අයත් රූප 3. රූප 3. එහෙම ලිවනම් පාසි. හරි. එතකොට ඕලාරික රූප 12යි. ඉතුරු ඒවා ඔක්කොම සූක්ෂමයි. ඒක සාමාන්‍යයෙන් මනසට දකින්න බැරි ස්වභාවයක්. ඒක නිසා ඒවට අපි කියන සූක්ෂම රූප. ඒක ප්‍රඥාවෙන් තමයි මෙනෙහි කරලා දැනගන්න ඕන. සූක්ෂම රූප. මෙන්න මේ ඕලාර රූප තමයි අපිට යථාකාරයෙන් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් රූප. අනිත් ඒවා ඔක්කොම සූක්ෂම රූප. එතකොට සූක්ෂම රූප තියෙනවා 16ක්. 16ක්. ඒ රූප 16යි. ඕලාරික රූප 12යි, සූක්ෂර රූප 16ක් තියෙනවා. ඊළඟට තියෙනවා උපාදීන රූප සහ අනුපාදීන රූප. කර්මජ රූප 18 ඉවත්, හෘද රූපය සහ ප්‍රසාද රූප 5, භාව රූප 2, ජීවිත රූප යන ඉන්ද්‍රිය රූප 8 සහ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා අවිනිභෝග රූප කියලා කියනවා. ඒතකොට අවිනිභෝග රූප කියලා කියන්නේ ඒවට. රූප 8, පරිච්ඡේක රූප 18, උපාදින්න රූප කියලා කියනවා. උපාදින්න රූප කියලා කියනකොට අවිනිභෝග රූප 8යි, පරිච්ඡේද රූපයයි ඔක්කොම 18 උපාදින්න රූප කියලා කියනවා. ඉතිරි චිත්තජ ඍතුජ කාර්මජ රූප 10 අනුපාදින්න රූප කියලා කියනවා. තණ්හා දිප්ති වශයෙන් තදින් අල්ලා ගන්න ලබනා වූද, සත්ත්ව సంతානේ සෑම කල්හිම පවත්තන්නා වූද, කර්මෙන් ජනිත වන්නා වූ කර්මජ රූපයන්ද උපාදාන රූප කියලා කියනවා.
අන්න ඒකයි එතනදි කියන්නේ උපාදාන රූප කියන්නේ මේ තණ්හා මාන දෘෂ්ටි වශයෙන් දැඩිව අල්ලගත්ත සත්ත්වසන්තානේ සෑම කල්හිම් පවතින කර්මෙන් ජනිත වන කර්මජ රූප ආදී සියල්ලම අපි කියනවා උපාදින්න රූප කියලා. නේද? ඒ උපාදින්න රූප තියෙනවා 18යි. හැබැයි උපාදින්න නොවන ඒ කර්මයෙන් හටගන්න නොවන රූප තියෙනවා චිත්ත චීර්ති ධාර්ත රූප 10ක් තියෙනවා. ඊළඟට තියෙනවා සනිදස්සන රූප සහ අනිදස්සන රූප. ඒ කියන්නේ සනිදස්සන කියන්නේ ඇහෙන් දැකින්න පුළුවන් එකම රූපයයි තියෙන්නේ, ඒ තමයි රූපේ. රූප වර්ණ රූපේ. අනිත් ඒවා ඔක්කොම අනිදස්සන රූපේ. එහෙම ඇහෙන් රූපයක් විදිහට දකින්න බෑ. ඊට පස්සේ අට ගෝචර රූප, අගෝචර රූප. ප්‍රසාද රූප පහ ගෝචර රූප කියලා කියනවා. ප්‍රසාද රූප පහ ගෝචර රූප. ඉතිරි 23 අගෝචර රූප කියලා කියනවා. රූපාදී ගොදුරු කරගන්නේ ගෝචර රූප නම් වෙනවා. ඒ තමයි ප්‍රසාද රූප පහෙන් මොකද කරන්නේ? චක්කු ප්‍රසාද රූපයෙන් මොකද කරන්නේ? අර බාහිර තියෙන රූප ගොදුරු කරගන්නවනේ, ඇදලා ගන්නවනේ. බාහිර තියෙන රූප. සෝත ප්‍රසාදයෙන් කරන්නේ බාහිර තියෙන ශබ්ද ගොදුරු කරගන්නවා, අල්ලගන්න. අන්න ඒ නිසා තමයි ප්‍රසාද රූප පහ තමයි අපි කියන්නේ ගෝචර රූප කියලා. ඉතුරු ඒවා ඔක්කොම 23 රූප අගෝචර රූප. හරි. ඊළඟට තියෙනවා අවිනිබ්බෝග රූප සහ විනිබ්බෝග රූප. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක අට අවිනිබ්බෝග රූප කියලා කියනවා. සුද්ධාෂ්ටක තියෙනවා, සුද්ධාෂ්ටක. ඒව තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හැම රූපයකම මේ අට එකට තියෙන. එක වෙන් කරන්න බෑ. ඒක නිසා ඒවට අපි කියනවා අවිනිබ්බෝග. නිබ්බෝග කියන්නේ වෙන් කරනවා. අවිනිබ්බෝග කියන්නේ වෙන් කරන්න බැහැ කියන එක. වෙන් කරන්න බැරි එකටම පිටලා තියෙන රූප තමයි සුද්ධාෂ්ටක අට. ඊළඟට ඔහු නොවුණු වෙන් කළ නොහැකි එක විටම පවතින රූප අවිනිබ්බෝග නුක් කියලා කියනවා. අන්න ඒක. ඒවා වෙන් කරන්න බැහැ, එකටම තියෙන නිසා අපි ඒවට අවිනිබ්බෝග රූප කියලා කියනවා. තේරෙනවද? එතකොට ඒ රූප සුද්ධාෂ්ටක අට අයින් වුණාම ඉතුරු 20ම විනිබ්බෝග රූප කියලා කියනවා. හරි. ඒ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ බෙදීම් තමයි අපි සාකච්ඡා කරේ. ඉතින් මේක ටිකක් හොඳට බලන්න. බලනකොට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සංඛ්‍යාවල් කටපාඩ පාඩම් කරගන්න මේ වැදගත්. මේ කියන ලක්ෂණ ටික, මේ කියන ස්වභාවයන් ටික තේරුම් ගන්න හොඳට කියවලා එතකොට ගොඩක් අවබෝධයක් මේ රූප ගැන හොඳ තියරි ටිකක් ඔලුවට දාගන්න පුළුවන්. හොඳ අවබෝධයක් විපස්සනා කරන්න දේවල් ගොඩක් මේ තුලින් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කියලා දෙන්නේ මේ අනිත්‍යතාවය වැටහෙන්න, දුක්තාවේ අනාත්මතාවය අපට වැටහෙන්න තමයි මේ රූප විභාග කියලා එකක් කරලා බුදුන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපි අදට දේශනාව නතර කරනවා මෙතනින්. ඉතින් කාට හරි මේ කියලා දුන්න පාඩමේ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මයික්. අවසරයි ස්වාමීන් වහන්ස. මහත්මිය මයික් එක ඔන් කරගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඒතර වර්ණ ගන්ධ රස ඕජා කියන යන්නේ මේ රූප 28මයි එකක් නෙමෙයි නේද ස්වාමීන් වහන්ස? ඒක සුද්දාෂ්ටකනේ. ආවෝ. එතන ඒ සුද්දාෂ්ටක කියන ඒවා රූප 28යි තියෙන්නේ සමා වෙන්නේ. අටයි මේ ඒ අටක් කියලා කිව්වට අර හතර විතරයි ගණන් ගන්නේ. හතර විතරයි. එහෙමයි. ඉන්දලාට. එතකොට ඒ වර්ණගන්ධ රසෝජා කියන ඒවා වෙනම තියෙන රූපයක් විදිහට නෙමෙයි, අර පඨවි ආපෝ තේජෝ වායු තුලම තමයි එකටම පිහිටලා තියෙන්නේ. ඒක 28න් වෙනවා කියන එක නෙමෙයි ඈ. හොඳ වෙලාවට ඒක මතක් කරගෙන නැත්තම් ඒක මගේ හැරෙනවා. හරි. පොර මෙතනින් ඉදෙන්නේ 4යි. 4යි. එහෙමයි. එහෙමයි. ඒ විතර ඔක්කොම 24ම අපි ගණන් ගන්නේ විනිබ්බෝග රූප විදියට. මහත්මිය බොහොම පිං මතක් කරාට. හොඳයි. තව කවුද ප්‍රශ්න තියෙන්නේ? දයාබණ්ඩාර මහත්මියට ප්‍රශ්න තියෙනවද?
අවසර ස්වාමීන් වහන්ස, මෙතන ආරක්ෂකවල 10ක් කියලා කියන්නේ ස්වාමීන් වහන්ස, එතන බොහෝක් තියෙනවා. මේ මෙන්න පැහැදිලි මාත්මය කතා කරන එක පැහැදිලි නෑ. අනිෂ්පන්න රූප වල ස්වාමීන් වහන්ස එනවා හරිද? අනිෂ්පන්න රූප 10ක් මේ ස්වාමීන් වහන්ස තියෙන්නේ, එතන 12ක් දැක්කනවා. අනිෂ්පන්න විඤ්ඤාති දැන් මෙතන තියෙනවානේ, අපි ගත්තාම කොහොමද නිෂ්පන්න රූප කර්මයෙන් හටගන්න රූප 18යි. එතකොට 28 අපි 18ක් අයින් මෙතන කරමු. නෑ, ඒක කොහොමත් මෙතන කියන්නේ මෙහෙමයි බෙදෙන්නේ. නිෂ්පන්න රූප කියලා කියනකොට අර කර්ම කියන එක තමයි එන්නේ. කර්ම කියන එක තමයි. කර්මයෙන් හටගන්න රූප 18යි. ඉතුරු ඒවට නිෂ්පන්න රූප කියලා කරගන්න. නම් කරලා තියෙන එකේ තියෙනවා සංවිතංශ ආකාශ රූපේ විඤ්ඤාති රූප දෙකයි විකාර රූප පහයි ලක්ෂණ රූප හතරයි කියලා. ඔව්. එතකොට ඒ ඔක්කොම එක තියෙනවා 12ක් වෙනවා සංවිතංශ. එතන විඤ්ඤාති රූප දෙක එතන නෑ නේද? ඔව්, ඒක වැරදිලා තමයි දාලා තියෙන්නේ. මොකද උඩ තියෙනවනේ මහා භූත හතරයි, ප්‍රසාද රූප පහයි, ගෝ රූප හතරයි, භාව රූප දෙකයි. ඔව්, මේ විකාර රූප වල රූප පහක් කියන එක වැරදිලා තියෙන්නේ. විකාර රූප වලයි තියෙනවනේ මේ රූප ටික. ඒ රූප දෙක එදෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඒ දෙකයි ගාම හරි. විකාර රූප පහක් එනවා. ඔව්, විඤ්ඤාප්ති රූප දෙක තියෙනවනේ. එතකොට විකාර රූප පහට එනවා අනිත් ටික. මෙතන කියන මේ විඤ්ඤාප්ති රූප ටික තමයි අයින් වෙන්න ඕන. නෑ නෑ, මේ විකාර රූප වල තියෙනවනේ භාව රූප දෙක. ඒ දෙක අයින් වෙන්න ඕන. එතකොට මෙතන තුනයි එන්නේ. එහෙනම් මෙතන ඉදලා තියෙන්නේ. එතකොට හරිනේ. සතේ තියෙන පරිච්ඡේද රූපේ විකාර රූප හොයි ලක්ෂණ රූප හතරයි කියලා එන්නේ. නෑ, ඒක ගැන වැඩි හිතන්න එපා. පොතේ බලන්න, පොඩ්ඩක් මම ටයිප් කරනකොට වැරදිලා තියෙන්නේ. කොහොම හරි කර්ම ප්‍රත්‍යයන් හටගන්න රූප 18යි. අනිත් ඒවා ඔක්කොම අපි ගණන් ගන්නේ අනිෂ්පන්න රූප විදියට. එහෙම තේරුම් ගත්තා නම් ඇති. අපි ඉස්සරහට කොහොමත් මේ කර්මජ රූප මොනවාද, චිත්තජ රූප මොනවාද, ඊර්තජ රූප මොනවාද, ආහාර රූප මොනවාද කියලා පස්සේ කතා කරමු. ඒක ඒකට ඒක හරියටම පැහැදිලි කරලා දෙන්න. හරි. තව කාට මොනවද ගැටලු තියෙන්නේ? අවශ්‍ය සමන්සකට අධ්‍යාත්මික රූප කියන්නේ ඒ දැන් අධ්‍යාත්මික රූප කියලා කියන්නේ මොකද්ද? තවත් කෙනෙක් අහන්නේ. අවසරයි සමස අධ්‍යාත්මික රූප කියන්නේ දැන් අර රේණුකානි ස්වාමිනාසගේ පොතේ තියෙන අධ්‍යාත්මික රූප කියලා ඔව්. ඒකෙදි ඒක කියන්නේ අර ශරීරයට ඇති සියල්ලම මේ අර මමය මගේ ආත්මය වශයෙන් ගන්න හින්දා අධ්‍යාත්මික රූපය කියලා කියනවා කියන එක يعني. අධ්‍යාත්මික මෙතන අදහස් කරන්නේ අධ්‍යාත්මිකයි කියලා මේ සිතට අයිති නිසා, සිත හටගන්න කාරණ නිසා තමයි. මොකද එතන එහෙම යෙදෙන්නේ එහෙමයි. අධ්‍යාත්මික රූප කියලා කියනකොට අපි ගණන් ගන්නෙම ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන දේවල්. ඒව තමයි අධ්‍යාත්මික රූප කියලා ගණන් ගන්න. එහෙමයි. අනිත් ඔක්කොම තමයි අර විදිහට තියෙන්නේ ස්වාමීන් වහන්සේ පොතේ. ඒ කියන්නේ දැන් අපි ඒක තේරුම් ගන්න විදියෙන් තමයි ඒක තියෙන්නේ. එහෙමයි. මේක මේ මම මේක හදලා තියෙන්නේ මේ විස්තර දාලා තියෙන අර රේණුකාණි සන්නසික පොත බලලා නෙමෙයි. මම මේ අටුවාවෙම තියෙන විස්තර අනුව තමයි දාලා තියෙන්නේ. කොහොම හරි එතන එහෙමයි. මේ අධ්‍යා මේ సంతාණයට ඇතුළත් නැත්තම් සිතට අයිති. ඒ කියන්නේ සිත හට ගන්න උපකාර වෙනවනේ. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදාදී. ඒක තමයි එතනදී අධ්‍යාත්මික රූප කියලා ගණන් ගන්න තියෙන්නේ. එන්නේ පාදෙන්නේ.
ඉස්සරහට කතා කරලා බලමු. ඔයලා බලමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට සික වල ස්වාමීන් වහන්සේ ලෞතා මුදුතා සම්මන්නතා කියලා වුණා. මහත්තය කියනේ අපිට කැටි කැටි ඇහෙන්නේ කියන්නේ මොකද්ද කියලා. චෛතසික වල අපිට ලෞතා මුදුතා සම්මන්නතා කියලා අහුවෙනනේ. ඔව්. චෛතසිකනේ. ඒ සිතෙත් තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා බව. ඉතින් රූපෙත් තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා බව. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි රූපය ගත්තත් අපට ලහුතා සැහැල්ලු බව, මුදිතා මුදු බව, කර්මඤ්ඤ බව තියෙනවා රූපෙත්. සිතෙත් එහෙම තියෙනවා. කුසල සිත් වල අපි කුසලයක් කරනකොට ඒ කුසල සිත ඇති වෙනකොට අපට සැහැල්ලුවක් ඇති වෙන්නේ, මෘදු බවක් ඇති වෙන්නේ, ඒ වගේම අව වැඩ කරන්න කර්මඤ්ඤ බවක් ඇති වෙනවා. එතකොට ඒකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපට අර කැඩි කැඩි ඇහුනේ. ඉතින් මහත්මිය අදහස් කරපු දේ උත්තර ලැබුණා නම් හරි. හරි ස්වාමීන් වහන්සේ. ඒක අපි බලන්න ඕන. ගොඩාක්ම මේක ප්‍රායෝගිකව දකින්න ඕන. මෙතන මේ අදහස් කරන්නේ මොකද්ද ප්‍රායෝගිකව? මෙතුව මෙතන මේ අපි print කරනකොට ලියනකොට වරදින්න පුළුවන්. හැබැයි අපිට මේක අවශ්‍ය වෙන්නේ අපිට විපස්සනා කරන්නනේ. මේ හැම දෙයක්ම අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න පුළුවන් දේවල්. එතකොට අපි නිකන් ප්‍රායෝගිකව විමසලා බලන්න ඕන මේක මේ මොකද්ද කියන එක. ඒක තමයි වැදගත්ම දේ. තව කාටද ගැටලු තියෙන්නේ එහෙම අහන්න. සමහරක් තැන්වල අපටත් මගේ හැරෙන්න පුළුවන්. මොකද මේ බොහොම සංකීර්ණයිනේ. පොඩි දෙයකින් වෙනස් වෙන්න පුළුවන් තියෙන දේවල්. හරි. තව කාටද මේකින් දැනගන්න තියෙන්නේ? ඉතින් පොඩ්ඩක් බලන්න, හොඳට කල්පනා කරන්න. මේ ටික ඉතාම වැදගත් දෙයක්. අපේ ඔළුවට ගන්න ඕන ප්‍රායෝගිකව තමයි ඔළුවට ගන්න ඕන. දැන් මං උනත් මේවා ගොඩක් දේවල් මතක නැහැ. නමුත් ප්‍රායෝගිකව මේක මොකද්ද කියන එක ඔළුවේ තියාගන්න එක තමයි වැදගත්ම දේ. හරි. එහෙනම් පාටවත් වෙන ගැටලුවක් නැහැ වගේ. එහෙනම් අපි අදට පාඩම නතර කරනවා. හොඳයි. එහෙනම් අපි අද දවසේදීත් මේ රූප පිළිබඳව විපස්සනාවක් විදිහටම සාකච්ඡාව කරගෙන ගියා. ඉතින් මේවා ටිකක් ගැඹුරු වුණත් මේ අපි කරන්නේ විපස්සනා භාවනාව, නාම රූප හඳුර ගන්න ස්වභාවය. ඉතින් මේවා ගොඩාක් විශාල ආනිසංස ලැබෙන කුසලයක් මේක ධර්ම සාකච්ඡා කරන එක. ඉතින් මේවා අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් යම් දවසක දකින්න ඕන දේවල්. ඉතින් අපි මෙහෙම හරි සාකච්ඡා කරන්න ලැබීම අපි ඒව ස්පර්ශ කිරීමක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් මහත් ආනිසංස ලැබෙන පිනක් අපි සාකච්ඡා කරගන්න. හොඳයි. දවස පුරා මේ රැකගත් කුසල ශක්තියම අපි සෑම දිනාටම නිවන් පිණස හේතු වේවා. මේ සඳහා උපකාර